අපි පොඩි කාලේ ඉඳන්ම ගොඩක් ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඉතින් පවුලක් හැටියට වැඩිපුරම මුහුණ දුන්නේ ආර්ථික ප්‍රශ්න වලට. අපිට කවදාවත් ගියක් තිබුණේ නැහැ. අපි හිටියේ කුලී ගෙවල් වල. මම හිතන්නේ කුලී ගෙවල් 14ක වගේ අපි හිටියා. ඒ වගේම කොච්චර අපහසුතා තිබුණත් අම්මයි තාත්තයි මමයි නංගි දෙන්නව හොඳම ඉස්කෝල වලට යවුවා. ඉතින් තාත්තගේ රස්සාව ස්ථිර නැති නිසා සමහර දවස්වලට අපිට කන්න බොන්න පවා තිබුණේ නැහැ. මම දැකලා තියෙනවා අම්මි දුක් විඳින හැටි. ඉස්කෝලේට ගෙවන්න නැතුව අම්මි දුක් විඳලා ඇඳුම් මහලා ගොඩාක් දුක් විඳා. 2017 තමයි අපි ගියක් ගත්තේ. මම ගොඩක් මහන්සි වෙලා මේ දේ ලබා ගත්තේ. ඒ මගේ අධ්‍යාපනය පවා නතර කරලා. ඉතින් අම්මා කෙනෙක් වුණාම ඒ හැඟීම මට කියා ගන්න බෑ. අද කාලේ මේ රටේ තියෙන ප්‍රශ්න එක ඒ හැම ප්‍රශ්නයක්ම මටත් බලපානවා. ඉතින් කරන් නැති වුණාම බබා විඳින දුක් දැක්කහම පුදුම දුකක් හිතෙන්නේ. ඉතින් හැමදාම hina වෙලා ඉන දිනක්ෂි ඇගේ අතීත කතාව සහ අත්දැකීම් මේ විදිහට ප්‍රේක්ෂකින් සමග බෙදාගත්තේ.